වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. කෙනෙක් හොඳ දැනුගත් කෙනෙක් හැටියට, නුවණ ඇති කෙනෙක් හැටියට, මතක ශක්තිය, ඥානීය ප්‍රඥාව ඇති කෙනෙක් හැටියට උපදින්නේ පෙර පිනක් නිසා. ඒ කෙනාට පෙර සංසාර පුණ්‍ය ශක්තියක් බලවත් වෙන්නට ඕන. මජ්ක්‍ධිම නිකාය චුල්ල කම්ම විභංග කියන සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා, ඒ සංසාරිකව අවශ්‍ය පින තමයි එයා සසරේ යහපත් දේ මොකක්ද, අයහපත් දේ මොකක්ද, පින කියන්නේ මොකක්ද, පව කියන්නේ මොකක්ද, කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද, හොඳ නරක මොනවද, යහපත අයහපත මොනවද කියලා නිතර විමසමින් අයහපතින් මිදිලා යහපතේ හැසිරෙන්න උත්සාහ කරන, තමන්ගේ දෙමව්පියන්ගෙන් වේවා, වැඩිහිටියන්ගෙන් වේවා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් වේවා, නිතර ගිහිල්ලා විමසනවා මොකක්ද යහපත, මොන වගේ දේවල් කරොත්ද යහපත් විපාක ලැබෙන්නේ, මොන වගේ දේවල් කරොත්ද තමන්ටත් අන් අයටත් අයහපතක් වෙන්නේ. එතකොට මේ විදිහට සසරේ හොඳ නරක යහපත අයහපත විමසමින් අයහපතෙන් වැළකිලා යහපතේ යෙදিলা සංසාර පුරුද්දක් හැටියට එවැනි යහපත පුරුදු කරගෙන ආපු අය උපෝපං ආත්ම භාවල ඥානවන්ත ප්‍රඥාවන්ත බොහොම උගත් අය හැටියට ඒ අයගේ නුවණ සංසාර පුරුද්දක් හැටියට ඒ අයට හැකියාව පහළ වෙලා පිහිටනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සමහර වෙලාවට කොච්චර උගන්නන්න උත්සාහ කරත් කිසි උනන්දුවක් නැහැ. මතක තියාගන්න බෑ. මතක ශක්තිය පිහිටන්නේ කැමති නැහැ. පොතක් බලන්න පාඩම් කරන්න ඉගෙන ගන්න කැමති නැහැ. ඒවට හිත යොමු වෙන්නෙම නැහැ. මේ කියපු දේ මේ අමතකයි. එතකොට ඒවට සංසාර පුරුදු බලපාන. ඒ සසරේ කුසල් මොනවද, අකුසල් මොනවද, හොඳ නරක මොනවද, යහපත මොකක්ද, ඒ කිසිම දෙයක් විමසලා යහපතේ යෙදিলা නැහැ. බොහෝ වෙලාවට අකුසල පුරුදු, පාපී අකුසල පුරුදු එක්ක සංසාර පුරුද්දක් හැටියට එවැනි පුරුදු එක්ක ජීවත් වෙච්ච අය උපෝපං ආත්ම භාවවල පෙර මොකක් හෝ පිනකින් මනුස්ස ලෝකෙ ඉපදුනත් නුවණ කල්පනාව අඩු, මතක ශක්තිය අඩු, සමහර වෙලාවට මෝඩ පුද්ගලයෝ හැටියට යන්නේ කියන දේ තේරෙන්නේ නැහැ. කොච්චර කියලා දෙන්න, උගන්වන්න ගුරුවරු කොච්චර උත්සාහ කරත් ඒ කිසි දෙයකට හිත යොමු වෙන්නේ නැහැ. අන්න එවැනි මට්ටම කෙනෙකුට, එතකොට අපිට පේනවා කෙනෙකුගේ උගත්කම හෝ නූගත්කම තුළ සංසාර පුරුදු යම් මට්ටමෙන් හරි බලපාන එක 100%ක් නොවෙන්න පුළුවන්. මොකද අපිට මේ සංසාර පුරුද්දම මතුවෙනවා කියලා අපි උත්සාහ කරන්නේ නැතුව, වීරිය කරන්නේ නැතුව, ඉගෙන ගන්න නැතුව හිටියොත් මේ සසර පුරුද්දට කියලා එකපාරට නුවණ පහළ වෙනව නෙමෙයි. ඕනෑම පුද්ගලයෙකුගේ පින මතුවෙන්න නම් උත්සාහය, වීරිය අවශ්‍යයි. දැන් අපි ගමු කවුරු හරි දැන් මැණික් පතලක් හරන කෙනෙක් හිතන්න. එතකොට ඒ කෙනා උත්සාහ කරනවා ඔන්න මැණික් හරියටම තියෙනවා කියලා හිතන්න. නිකම් මැණික් ටික උඩට ඇවිල්ලා අතට එන්නේ නැහනේ. තැන හරි වුණත්, මැණික් තියෙනම තැනක් වුණත් උත්සාහයෙන්, වීරියෙන්, කැපකිරීමෙන් තමන්ගේ අරමුණ කරා යන්න ඕනේ. උදැල්ලක් දෙකක් ගහලා මේක හරියන්නේ නැහැ, මට නම් බෑ කම්මැලි කියලා අතහැරියොත් ඔහුට තමන්ගේ ඉලක්කේ කරා යන්න බැරි වෙනවා. ඒ නිසා ඕනෙම දෙයක අධ්‍යාපනයේදී වේවා, විභාගයක් ජය ගන්න වේවා, ව්‍යාපාරයක් කරන කෙනෙකුට ව්‍යාපාරික ශේෂ්ත්‍රයෙන් වේවා, ඕනෙම කෙනෙකුට තමන්ගේ දක්ෂතා මතු කරගෙන ඉදිරියට යන්න නම් උත්සාහය, වීරිය, කැපකිරීම ඒව අවශ්‍යයි. හැබැයි මේ සියල්ල තිබුණත් සමහර වෙලාවට සංසාර පින නැත්නම්,
ඔබ බලන්න සමාජ සමහරයින්න ගොඩාක් මහන්සි වෙනවා. දියුණු වෙන්න ගොඩාක් උත්සාහ කරනවා, කැප වෙනවා, මහන්සි වෙනවා. හැබැයි කරන්න යන හැම දේම කඩාගෙන වැටෙනවා. මොකක් හෝ කරදරයක් විපතක්. එදකොට ඒ පසු පස අපිට නොපෙනෙන සංසාරික කුසලාකුසල කර්ම පිහිටලා තියෙන්න පුළුවන්. සංයුත්ත නිකාය නීවරණ සංයුක්තය තියෙනවා අනීවරණ සූත්‍රය කියල එක දේශනාව නම්. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනී පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්. අකුසල රාසියක් කිය. අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දාන. අඥාන කරන අන්න පංච නීවරණ වලින් යාව අඥානෙක් මෝඩයෙක් බවට පත් කරන. පඤ්ඤාය දුබ්බලී කරන එයාගේ ප්‍රඥාව දුබල කරලා දාන. නුවණැස නැති කරලා දාන. මතක ශක්තිය දුර්වල කරන. අන්න එහෙමනම් කෙනෙකුගේ මතක ශක්තිය දුර්වල වෙන, ප්‍රඥාව නැති කරලා දාන, නුවණැස නැති කරලා දාන මේ හිත ඇතුලේ තියෙන අකුසල් ගොඩක් තියෙනවා. ඒ තමයි පංච නීවර. ඔබ මේ පංච නීවරණ ගැන හරියට තේරුම් ගත්තොත් ඔබට හිතේ කොච්චර මේවා ප්‍රායෝගිකද කියලා. අපේ හිත හැම වෙලාවෙම තියෙන පංච නීවරණත් එක්ක. කාමච්ඡන්ද, ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දුවනවා. කාමච්ඡන්ද කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට දැකපු ප්‍රියමනාප අපි ආස කරන ශබ්ද, නාසයට දැනෙච්ච සුවඳ, කාපු බීපු රස කෑම බීම, කයට දැනෙච්ච පහස. හිත ඔය අරමුණු ඔස්සේ, ආස කරන අරමුණු ඔස්සේ හිත හිතා දුවනවා. ඒක තමයි හිතේ එක ස්වභාවයක්. හැම වෙලාවෙම හිත පවතින අපි කැමති ආස කරන ස්වභාවයක්. කාමච්ඡන්දේ. ව්‍යාපාද කියන්නේ ඒ අරමුණු ඔස්සේම හිතේ ඇතිවෙච්ච ගැටෙන දේවල් ඔස්සෙත් හිත දුවනවා. ඇහෙන් දැකපු අකමැති අප්‍රිය අමනාප රූප, ඒවා ගැන සිහි වෙනකොට ගැටෙනවා හිත. කනෙන් අහපු තමන්ට කවුරු හරි බැන්නා, නින්දා කරා, මොනවා හරි තමන් ගැන කියපු දේවල්, දොස් කියපු දේ, ඕවා මතක් වෙනවා. ඒවා මතක් වෙන හිතේ අරමුණු එක ගැටෙනවා. නාසයට දැනිච්ච අකමැති දේවල්, දිවට දැනිච්ච අකමැති අප්‍රිය දේවල්, කයට දැනිච්ච කවුරු හරි ගැහුවා හරි මොනවා හරි කයට දැනිච්ච පහස, අකමැති අප්‍රිය අමනාප දේවල් හිතට මේව මතක් වෙන. දැන් බලන්න හිතට සතුට ඇති වෙන දේවල් මතක් වෙවි, ඒ ඔස්සේ හිත දුවනවා වගේමයි හිතට දුකක් ඇති වෙන දේවල් ඔස්සෙත් හිත, අපි කොච්චර අකමැති වුණත් හිතේ වතුන දුවනවා. ඔය කරුණු දෙක කොච්චර ප්‍රබලව හිතට වද දෙනවද කියලා බලන්න. ඊළඟට තීන මිද්ද, කම්මැලි ගතිය, නිදිමත, අලසකම. සාමාන්‍යයෙන් ධර්මයේ තව විස්තර කරනවා බත් මත, ඈනුන් යාම, ඇඟ මැලි කැඩීම, ඔය වගේ අද නොවේ හෙට, අද බෑ කම්මැලි, එතකොට මේවා පාඩම් කරන්න ගියත් බෑ කියලා හිතනවා. කම්මැලි හෙට කරනවා කියලා හිතනවා. උදේ නැගිටින්න අපෝ කම්මැලි, අද නම් බෑ කියලා. එතකොට මේ වගේ කම්මැලිකමක්, එපාවීමක්, අරතියක්, එතකොට මේ වගේ කුසීතකමක් ඇති වෙනවා. ඒක තීන මිද්ද. දැන් බලන්න ওই ලක්ෂණ නෙමෙයිද අපිට බාධා කරලා තියෙන්නේ කියලා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ විසිරීමයි, විසිරීමත් එක්ක ඇති වෙනවා පසුතැවීමක්. අනේ මට මේක කරගන්න බෑනේ කියලා පසුතැවෙනවා. දැන් බොහෝ වෙලාවට වර්තමානයේ බොහෝ දරුවෝ දිහා බලන්න හිත එක අරමුණක තියාගන්න හරිම අමාරුයි. ගොඩක් මේ දුරකථන වලට, කම්පියුටර් ගේම් වලට, ෆෝන් වලින් ගේම් ගහන්න, ඒවට හිත යොමු වෙලා එක්ක කාටුන් බලන්න, ටීවී බලන්න, වෙන වෙන බාහිර ඒවට හිත පෙළඹුණාට පස්සේ පොඩි වෙලාවක්වත් ඒ කර්මුණක හිත තියාගන්න බෑ. හිත දුවනවා, හිත කලබල, හිත විසිරෙනවා, ඒවටම හිත දුවනවා. එතකොට එහෙම දුවනකොට දැන් අපි ගමු ඇත්තටම එයාටම වමනාව තියෙනවා. විභාගේ ළඟයි පාඩම් කරන්න, ඉගෙන ගන්න තමන්ටම වමනාව තියෙනවා. මේ දෙමාපියෝ කියන නිසා නෙමෙයි. හැබැයි තමන්ගේ හිත දුවනවා අර වගේ අරමුණු ඔස්සේ.
අන්න එතකොට තමන්ට මැතිවෙන අනේ මට මේක කරගන්න බෑනි හයු මට මේක කරගන්න බෑනි මේක මහවදයක්න මට මේකක දේවල් මතක්කෙනවා මගේ හිත මේවටම දුවනවා කියලා අන්න අර හිත විසිරෙන්න විසිරෙන්න තමන් පසු තැවෙන ඒ පසු තැවීමත් එක්ක තවතවත් හිත විසිරෙනවා උද්දච්ච කුක්කුච්ච ඊළඟ එක තමයි විචිකිච්ඡාව සැක සංකා ඇති වෙනවා අර පංච නීවරණත් එක්කම ඒවැයම ලක්ෂණත් එක්ක දැන් සැක හිතෙනවා මට මොකක්ද දන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ මේක මගේ කර්මයක්ද දන්නේ මට පින්මදිද දන්නේ කවුරු හරි මොනවා හරි කරලත් දන්නේ ඔය වගේ දේවල් හිතෙනවා අනු හෝනියම් කරාද දන්නේ රටේ නැති දේවල් හිතට එනවා මට මේක කරගන්න බෑනි කියලා යම් යම් සැක සංඛා ඇති වෙන්න පටන් ගන්නවා විචිකිච්ඡාව සැකේ ඔය ලක්ෂණ පහ බලවත් මතුවෙන්න මතක ශක්තිය යටපත් වෙනවා නුවණ යටපත් වෙනවා පඤ්ඤා දුප්පලී කරන ප්‍රඥාව දුබල වෙලා යනවා අඥාන කරන තමන් අඥානී බවට පත් වෙනවා තමන්ගේ මතක ශක්තිය සිහිනුවන දුර්වල වෙලා යනවා. එහෙමනම් දැන් බලන්න ඔබට දැන් මේ ටික තේරෙනකොටම ඔබට තේරුම් ගන්න ඕනේ භාවනාවක වටිනාකම. අඩුම ගානේ පාඩම් කරන්න කලින් ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් විභාගයක් කරන කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් ඔබ ඕනම කෙනෙකුට අඩු ගානේ විනාඩි 10ක් 15ක් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුණාට පස්සේ අර දූවිලි ඇවිස්සිච්ච බිම එහෙමම පිරිසිදු භාවයට පත් වෙලා පැහැදිලි වෙනවා ඒ වගේ තමයි හිත විසිරෙන කලබල හිතකට ආනාපාන සතිය වඩනවා කියලා කියන්නේ සැනින් හිත පිරිසිදු වෙනවා තැම්පත් වෙනවා සංසිඳෙනවා විතක්කූපච්ඡේදාය ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේද විතර්ක හිතේ තියෙන කලබලේ විසිරීම විතර්ක සංසිඳෙනවා ඊළඟට හිත ගැටෙනවා නම් අරමුණු එක්ක නිතර මෛත්‍රිය හිත බොහොම සාන්ත සුවපත් මනසක් හිත තුල ගොඩ නැගෙනවා පොඩි වෙලාවක් හරි ඉගෙන ගන්න දරුවෝ විනාඩි 10ක් 15ක් හරි දවසේ භාවනාවකට හිත පුරුදු වෙනවා නම් කාලයක් යනකොට ඔබට තේරෙයි ඔබ වෙනදා පැය 5-6ක් පාඩම් කරන්න උත්සාහ අරගෙන යම් කාරණා ටිකක් මතක තියාගත්තද ඔබ භාවනාවත් එක්ක පංච නීවරණ යටපත් කරගෙන ඔබේ හිත ධර්මයෙන් තැම්පත් කරගත්ත කෙනෙක් නම් ඔබට පොඩි වෙලාවකින් පැයක් එකහමාරක් තුල අර පැය ගාණක් මහන්සි වෙලා මතක තබා ගන්න ගත්ත උත්සාහයේ පුංචි වෙලාවකින් ඔබ තුලේ ධාරණ ශක්තිය මතක ශක්තිය ඇති කර ගන්න පුළුවන්. එනිසා හිත එකඟ කරගත් කෙනෙකුට ඒකාග්‍ර මනසකින් යුක්තව හොඳට යමක් මතක තියා ගන්න පුළුවන්. අපි භාවනා කරනවා කියලා කරන්නේ පංච නීවරණ යටපත් කරලා හිතක් එකඟ වුණාට පස්සේ අන්න එකඟ වෙච්ච ඒකාග්‍රතාවයෙන් යුක්ත මනසක් තුල හිත කාමච්ඡන්දේ ඔස්සේ දුවන ගතිය අඩුයි. ව්‍යාපාදේ තරහව ඔස්සේ හිත දුවන්නේත් නැහැ. නිදිමත අලසකම කම්මැලි ගතිය ඔස්සේ හිත දුවන්නේත් නැහැ. උද්දච්ච කුක්කුච්ච හිත විසිරීම පසුතැවීමත් යටපත් වෙලා. සැකියත් යටපත් වෙලා හිත කුසල අරමුණක එකඟ වෙලා. අන්නේ එකඟතාවයේ කාලයක් පුරුදු කරනකොට හොඳ මතක ශක්තියක් ධාරණ ශක්තියක් ඇති වෙනවා. මොකද යාට ඒ ඒකාග්‍රතාවයේම ඕනෑම අරමුණකට හිත යොමු කරලා පවත්වන්න පුළුවන් හැකියාව වෙනවා. පාඩම් කරත් පොතක් දිහා බැලුවත් ගුරුවරු ගන්න දෙයකට හිත යොමු කරත් ඒකාග්‍රතාවෙන් යුක්තව හොඳට මතක ශක්තියක් පුරුදු කරගන්න පුළුවන්. තවත් ඔබට තේරෙන්න මං කියන්න. දැන් බලන්න ඔබේ ජීවිතයේ දිහා බලන්න ඔබ පාඩම් කරලා ඇති විභාග වලට ලියලා ඇති ඉස්කෝලේ යන කාලේ වේවා ඔබේ ජීවිතයේ අත්දැකීම් ඇති ඉගෙන ගත්ත සාමාන්‍ය මනසේ ස්වභාවය
ඔබ පොතදිහා බලාගෙනෙන් ඔබ පාඩන් කරන්න ඕන කියලා පොතගන්න අතට. හැබැයි ඔය පොතදිහා බලාගෙන ඉන්න ඇද්දී. පංච නීවර නොස්සේ හිත කොච්චර දුවනවද කියලා හිතත්. පොතදිහා බලාගෙන ඉන්න ඇද්දි සිහින ලෝක මනසින් ගොඩ නගනවා කාමච්ඡන්දේ. වාහන ගන්න ආස කරන වාහන. දැන් මතක් වෙන වාහන ගන්නවා, ට්‍රිප් යනවා, විනෝද වෙනවා, යාළුවෝ එක්ක ගමන් යනවා, ගෙවල් හදනවා, තනියෙන් hina යනවා, ටික වෙලාවකින් මතක් වෙනවා මම මේ පාඩම් කරනවානේ. මොනවද මේ හිතට එන්නේ? අන්න දැන් ආයි පොත පාඩම් කරන්න ගන්න. දැන් ওই ඡේදයක් විතර කියවගෙන යනකොට පාඩම් කරගෙනනකොට ආයි ඔන්න දැන් තරහකාරයව මතක් වෙනවා, ව්‍යාපාද. කවුරු හරි බැනපු එකක්, ළමයි එක්ක ඇති වෙච්ච ප්‍රශ්නයක්, අම්මා තාත්තා සැර දැම්ම නැ කොයි එහෙම එකක්, ගුරුවරු ගැහුවා නම් එහෙම එකක්, ළමයි එක්ක ප්‍රශ්නයක් නම් එවැනි දෙයක්, කවුරු හරි හින්ට් එකක් පාස් කරා නම් මොනවා හරි අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු හිතට වද දීපු ඒවා ඒව මතක් වෙනවද? ඔබ බලන්න පොත දිහා බලාගෙන ඉගෙන ගන්න කාලේ ඔබ කොච්චරනම් හිතෙන් පුපුර පුපුර සැලසුම් හැදුවද කියලා. සාමාන්‍ය පිරිමි දරුවෝ නම් ඔය ඉස්කෝලේ යන කාලේ ළමයි ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, ළමයි අතර එහෙම ප්‍රශ්න තියෙන ගොඩාක් දරුවෝ. ඒක සාමාන්‍ය තරුණ දරුවන්ගේ ඉස්කෝලේ යන වයසේ ළමයින්ගේ හැටි. පොත දිහා බලාගෙන සැලසුම් කරනවා. හරි, හිටපන් කොහෙට, හිට ගිහිල්ලා ගහනවා. ඔය වගේ අර පොත දැන් පොත දිහා බලාගෙන දැන් තමන්ගේ තරහකාරයන්ට යාළුවෙක් එකතු වෙලා දැන් ගහ ගන්න හැටි ඉස්කෝලේදී ඒව හිතින් සැලසුම් කරනවා, හිතෙන් බණිනවා. ටික වෙලාවකින් මතක් වෙනවා මම මේ පාඩම් කරන්න ගත්තේ. දැන් ඔන්න පාඩම් කරගෙන යනකොට නිදි මත එනවා, කම්මැලි, ඇඟමැලි කඩනවා, ඈනුම් යනවා, පොතේ මොළුව තියාගෙන නිින්ද යනවා. අන්න තීන මිද්දේ. දැන් බලන්න මේ මතුවෙන්නේ මොනවද? අර පංච නීවරණ. කාමච්ඡන්දේ, කැමති ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දුවනවා. එක්ක තරහ, අකමැති අප්‍රිය අරමුණු ඔස්සේ හිත දුවනවා. එක්ක නිදිමත අලසකම බලවත් වෙනවා. එහෙම නැත්නම් හිත නොඑක් අරමුණු ඔස්සේ කීක දේවල් හිතට වද දෙනවා. පාඩම් කරනකොට හිතෙනවා ගේම් එකක් ගහන්න, ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න, සමහරට Facebook නම් ඒකට යන්න. එතකොට මේවා එක්ක දරුවන්ගේ ඔළුව මේවා ඔස්සේ එක්ක කාටුන් එකක් බලන්න. මේවා ඔස්සේම හිත දුවනවා. ඉගෙන ගන්නත් ඕන විභාගෙත් ළඟයි. දැන් හිතට මහා වදයක් මේක. අයියෝ මට මේක කරගන්න බෑනේ, මගේ හිත දුවනවානේ කියලා හිත මනස වද දෙනවා, ගැටෙනවා. උද්දච්ච කුක්කුච්ච හිත විසිරීමත් එක්ක තමන්ම පසුතැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව, සැකය. තමන්ට මේක කරගන්න බැරි වෙනකොට වෙන වෙන බාහිර දේවල් ගැන සැක සංකා උපදිනවා. ඒ නිසා දැන් බලන්නේ සැක සංකා ඇති වෙනකොට සමහර විභාගෙ හිට කියලා අද දේවාල ගානෙ දුවනවා. එතකොට හෙට විභාග මේ පාඩම් කරන්න ඔන්න මෙන්න තියලා දේවාල ගානේ දුවනවා, දෙහි කපන්න යනවා, පූජාවල් තියන්න යනවා, බාරහාර වෙන්න යනවා, පැය ගණන් බෝධි පූජා තියන්න යනවා. ඒවා කෙනෙකුගේ මනස හදාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය කෙනෙකුට වැදගත්. හැබැයි විභාගෙ හෙට මේ අන්තිම වෙලාවේ. එතකොට මේ වගේ මනස බොහෝ වෙලාවට තමන්ට තමන් ගැන විශ්වාසෙ නැතුව නොඑක් සැක සංකා උපද්දවන විචිකිච්ඡාව. පින්නතුනි බුදුහාඳුරන්ගේ ධර්මයේ මේ 84 දහසක ධර්මස්කන්ධේ ආනන්දහාඳුර විතරක් නෙමෙයි, දෙවනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩි පොත් ගොඩාක් උස්සගෙන ආව නෙමෙයි. එදා මේදු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්‍ය උත්ත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසක මේ පිරිස ලංකාවට එන්නේ පොත් ගොඩක් උස්සගෙනවත් නැවෙන් වෙනම පොත් ගෙන්න ගත්තවත් නෙමෙයි. ඒ සියලු ධර්මස්කන්ධ ධාරණී කරගෙන මතක තියාගෙන බුදුහාඳුරන්ගේ ක්‍රමේ තිබුණේ ශ්‍රාවකයන්ට ධර්මයේ කටපාඩම් කරවන සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා කියන අන්නේ ක්‍රමයේ තුල තමයි
මේ ධර්මයේ ධාරණය කරගෙන මතක තියාගෙන භික්ෂූන් වහන්සේලා පරපුරෙන් පරපුරට ධර්මය අරගෙන ගියේ. අපේ රටේ මේවා ලියන්න පෙළඹුණේ ඔය බැමිණි ඉතිහාසය කියන මහා සාගතය ඇති වුණාට පස්සේ. බොහෝ භික්ෂූන් වහන්සේලාට දානේ නැතුව මහා සාගතය නියගිය නිසා දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට පිරිනිවන් පාන සිද්ධ වුණා රහතන් වහන්සේලා. ධර්මයේ කටපාඩමින් දරාගෙන හිටිය මහා තෙරුන් වහන්සේලාට යම්තන් අවුරුදු 12ක නියගේ ඒ අතර පිරිසක් නැගෙනහිර මුහුදු වෙරළයිනේ වැටකෙයි අයිස්ම වළඳමින් මුහුදු වතුර වැටකෙයි අයිස් වෙන කිසි දෙයක් නැහැ වැල්ලේ දිගා වෙලා ධර්මයේ සජ්ජහායනා කර කර බොහොම අමාරුවෙන් ඒ අමාරු කාලේ ත්‍රිපිටක ධර්මයේ ආරක්ෂා කරගත්තා අනාගත පරපුර වෙනුවෙන් මේ ඒ අතර ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ඉඳලා ලංකාවේ හිටපු ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලාගෙන් පිරිසක් පාරු හදාගෙන ඉන්දියාවේ කාංචිපුර කියලා ප්‍රදේශයකට ගිහිල්ලා මේ දුර්භික්ෂ කාලේ නියඟ කාලේ ඉවර වෙනකන් එහෙට වෙලා ධර්මයේ සජ්ජහායනා කර කර රැකගත්තා. අවුරුදු 12ක කාලයක් අවසන් වුණාට පස්සේ අර දුර්භික්ෂේ නියඟේ අවසන් වෙලා ආයමත් අර ඉන්දියාවට වැඩම කරපු රහතන් වහන්සේලා පිරිස ලංකාවට වැඩියා. ඒ වෙනකොට ලංකාවේ නැගෙනහිර මුහුදු වෙරළ අයිනේ අවුරුදු ගණනාවක් මේ ධර්මයේ සජ්ජහායනා කර කර හිටිය පිරිස උන්වහන්සේලාත් මුණ ගැහිලා වෙන වෙනම සජ්ජහායනා කරලා බැලුවා. ඒගොල්ලෝ දෙපිරිසකට බෙදිලා වෙන වෙනම සජ්ජහායනයක් කෙරුවා. තමන් දෙපැත්තක දෙපිරිසක් හැටියට කාලයක් අවුරුදු ගණනාවක් ධර්මයේ සජ්ජහායනා කර කර අමාරුවෙන් රැකගත්තේ. යම්කිසි ධර්මකාරණයක් තමන් අතින් ගිලිහිලාද කියලා බලන්න තමයි සජ්ජහායනා කරේ වෙන වෙනම. අවසානයේ උන්වහන්සේලාට තේරුණා කිසිම ධර්ම කරුණක් තමන් වහන්සේලා අතින් ගිලිහිලා නැහැ. මොකද මේ සාමාන්‍ය අය නෙමෙයි රහතන් වහන්සේලා. සති ඉන්ද්‍රිය ඉහළටම වඩපු අය සිහිමුලා වෙන අය නෙමෙයි. හැබැයි උන්වහන්සේලා එතනදී තීරණය කරා අනාගතේ මීටත් වඩා දරුණු නියඟයක් දුර්භික්ෂයක් ව්‍යසනයක් විපතක් මේ රටේ ලෝකේ ඇති වුණොත් මේ ධර්මයේ කටපාඩමින් පවත්වගෙන යන ක්‍රමය අපිට ආරක්ෂිත නොවෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් ක්‍රමයක් අපි භාවිතා කරලා මේ ධර්මයේ ආරක්ෂා කරන්න තව ක්‍රමයක් යොදාගමු කියලා. ඒ අනුව තමයි එහෙනම් අපි මේක ලියමු. පුස්කොළ පොත්වල ලියලා තියන්න තීරණය කරේ. ඒ කාලේ පුස්කොළ පොත් තිබුණා. ඒ පුස්කොළවල එදා 500ක් මහරහතන් වහන්සේලා මාතලේ අලු විහාරයේදී මේ ත්‍රිපිටකය සිංහල අක්ෂර වලින් ග්‍රන්ථාරූඪ කරලා තිබුණා. පොත්වල ලිව්වා. ග්‍රන්ථාරූඪ කරනවා කියන්නේ ඒ විදිහට තමයි පොත්වලට ආවේ. ඔය වගේම තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අද අපි කියන ওই බුරුමේ එහෙම නැත්නම් මියන්මාරේ කියන රටට ඒගිය ධර්ම දූත පිරිස එහි රත්තරම් පත්තිරුවල මේ වගේම සටහන් කරලා ලියලා තියලා තායිලන්තේ සියම් දේශේ කියලා අපි හඳුන්වනවා. එහෙට ගිය ධර්ම දූත පිරිස කිරිකරුණ ගල්වල කොටලා තියෙනවා. එතකොට ඒ වගේ එක එක රටවල් වල ඒ අයට ඇති වෙච්ච යම් යම් විපත් ඒ කාලවල ඒ ධර්මයේ ආරක්ෂා කිරීම පිණිස සමහරු කිරින කරුණ ගල්වල කෙටුවා, සමහරු රත්තරම් පත්තිරවල ලිව්වා, අපේ රටේ පුස්කොළ පොත්වල ලිව්වා. මේ විදිහට ග්‍රන්ථවලට පොත්වලට අරගෙන ආරක්ෂා කරගන්න වෙනත් ක්‍රම කල්පනා කරේ එවැනි නියඟ දුර්භික්ෂ විපත් ඇති වුණාට පස්සේ. ඒ නිසා එතෙක් පරම්පරාවෙන් පරම්පරාවට මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවේ කටපාඩමින් දරාගෙන ආපු ගමනක් තියෙන මේක පොතක් දෙකක් නෙමෙයි 84,000ක මහා ධර්මස්කන්ධය. ඒ නිසා පින්වතුනි අපිට උත්සාහ කරොත් වීර්ය වැඩුවොත් විශේෂයෙන් අපි තුල තියෙන මේ පංච නීවරණ යටපත් කරගන්න අපි යම් භාවනා ක්‍රමයක් පුරුදු කරගත්තොත් ඔබටම හිතාගන්න බැරි වෙයි ඔබ තුල තියෙන මතක ශක්තිය ධාරණ ශක්තිය මේ හිත තුලින් ඔබට විශාල මානසික දියුණුවක් චිත්ත දියුණුවක් ධාරණ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. පින්වතුනි සිහිය දියුණු කරන්න දැන් බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානෙ අපිට පෙන්වනවා.
සතර කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා. සති සිහිය පට්ඨානය කියන්නේ පිහිටවෙලා හිත දියුණු කරගන්න ක්‍රම. සතර සතිපට්ඨාන භාවනා ක්‍රම ගණනාවක්තිය. කායානු පස්සනා භාවනා ක්‍රම, වේදනානු පස්සනා, චිත්තානු පස්සනා, ධම්මානු පස්සනා, මේ හැම අනුපස්සනා කොටසක් මේ හැම භාවනාවක් තුළම නීවරණ යටපත් වෙලා හිත කුසල අරමුණු තුළ වැඩිලා එකඟ වෙනවා. හිත දියුණු වෙනවා. සමත විදර්ශනා වශයෙන් හිතක් වඩන්න පුළුවන්. එහෙම සිහිය වැඩෙනකොට සිහිය අපේ ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. සති ඉන්ද්‍රිය. සති බලං එක බලයක් වෙනවා. සති සම්බොජ්ජංගය. නිවන් අවබෝධයේ පිණිස සිහිය පුරුදු කරනකොට සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් හැටියට නිවන් අවබෝධයට ඒ සිහිය පුරුදු වෙලා වැඩෙනවා. පින්වතුනි, දැන් බලන්න අපි යමක් සිහි කර කර නෙමෙයිද මතකෙට ගන්න කියලා. මේ සිහිය දුර්වල වුණොත් මොකද වෙන්නේ? සිහි මුලා වුණාට පස්සේ මතකෙ නැති වෙනවා. දැන් බලන්න බොහෝ දෙනෙක් භාවනාවක් පුරුදු කරලා නැත්නම්, සතර සතිපට්ඨානෙ වඩලා නැත්නම්, සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත් කරලා නැත්නම් බොහෝ දෙනෙකුට වෙන්නේ වයසට යන්න යන්න මේ සිහිය දුර්වල වෙනවා. කය දුර්වල වෙනවා වගේ බොහෝ දෙනෙක් වයසට යනකොට සිහි කල්පනා අඩු වෙනවා. දැන් ඔබ මහල ඇදෙන සමහර කෙනා අනේ දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි, මේ ඇහුව මේ මතක නැහැ කියන. සමහරු කියනවා දැන් ඉතින් අපි වයසයිනේ අපිට හරියට අමතක වෙනවා. අපිට දැන් මතක නැහැ. එහෙම අමතක කොච්චර කය දුර්වල වුණත් වයසට ගියත් සිහිය දියුණු කරලා සතර සතිපට්ඨානෙ වඩපු කෙනෙකුට නම් මතක ශක්තිය දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, සිහිය දියුණු කරගන්න. සිහිය දියුණු වෙනවා කියන ඔබ භාවනාවක යෙදෙනවා, සිහිය දියුණු කරනවා කියලා කියන ඔබේ මතක ශක්තිය බේම වැඩෙනවා. ඔබේ ධාරණ ශක්තිය වැඩෙනවා. එහෙම සිහිය දියුණු වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ සිහිය කොච්චර දුර්වල වෙන්න පුළුවන්ද කියලා ඔබම හිතන්න. මේ හොඳට ඉගෙන ගත්ත අය, හොඳට අසාවල් කරපු අය, සමාජ සිහිනුවණින් හොඳට කල්පනාවෙන් වැඩ කරලා යම් කිසි සමාජ දැනුමක් ඇතුව යම් පිළිවෙලක් ඇතුව ජීවත් වෙච්ච මිනිස්සු. හැබැයි වයසට යන්න යන්න සිහිය දියුණු නොකිරීමේ සතිපට්ඨානෙ නොවැඩීමේ ප්‍රතිඵලය, භාවනාවකට හිත පුරුදු නොකිරීමේ ප්‍රතිඵලය. සමහරු වයසට යන්න යන්න කෑවද බීවද මතක නැහැ. දරුවෝ දුරන්න බෑ සමහරුන්ට. වයසට යනකොට මේ කවුද කියලා අහනවා ළමයින්ගෙන්. මං කෑවද කියලා අහනවා, මේ කාලේ ඉවර වෙලා කෑවේ නැහැ කියලා. සමහරුන්ගේ තමන්ගේ ඇඟේ ඇඳුමක් තියෙනවද මතක නැහැ. නොකන දේවලුත් කන මට්ටමට ධන ගාන බඩ ගාන පොඩි උන් වගේ සමහත් කියවනවා. බොහොම නරක වචන කියනවා. හොඳ නරක කුසල් අකුසල් තැන නොතැන තමන්ට සිහි කල්පනාවනේ ඔහි කියවනවා දොඩවනවා. එතකොට බලන්න මනසක් ඒ මට්ටමට දුර්වල වෙලා යන්නත් පුළුවන්. දියුණු කරන්න පුළුවන්, ඉහළටම වඩන්න පුළුවන් මනසක් දියුණු නොකිරීම තුළ සිහි විකල් වෙලා, සිහිය දුර්වල වෙලා ඉතාමත් අසරණ මට්ටමටම පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි, අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච අපිට ලැබිච්ච උතුම්ම දායාදේ තමයි සතර සතිපට්ඨානය. දැන් පින්වතුනි, මේ බුද්ධ ශාසනය තුළ ගත්තත් ශ්‍රාවකයෝ හැමෝගෙම මතක ශක්තිය, ඥාන ශක්තිය, හැකියාවන් එකම ස්වරූපයෙන් පැවතුනේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්මසේනාධිපතීන් වහන්සේ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේට තිබුණේ ඉර්ධිමේ හැකියාව වෙනම පැත්තක්. ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංගධාරී භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. පුජි රාහුල හාමුදුරුව සික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. සෝණ හාමුදුරුව ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. එතකොට මේ විදිහට ආනන්ද හාමුදුරුව
අන්න මතක ශක්තිය, ඉස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය අපි පුරුදු වෙන්නට ඕනේ. ආනන්ද හාමුදුරුව සිහිපත් කරන් ඉගෙන ගන්න දරුවෙක් නම් අධ්‍යාපනය ලබන කෙනෙක්. දැන් බලන්න අපි බොහෝ වෙලාවට අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ පරමාදර්ශී පුද්ගලයෝ හැටියට අපි ඔබ වෛද්‍යවරයෙක් වෙන්න හිතනවා නම්, ඉංජිනේරුවෙක් වෙන්න හිතනවා නම්, මේ සමාජයේ සමහර අය දිහා බලලා හිතනවා මමත් මේ කෙනා වගේ උත්සාහ ගන්නවා, මම මෙන්න මේ වගේ ඉහළට යනවා. එතකොට මේ බුද්ධ ශාසනය තුල අපි තුනුරුවන් වන්දනා කරනකොට බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඉගෙන ගන්න දරුවෙක් ආනන්ද හාමුදුරුව සිහිපත් කරලා උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුල සතිමන්තාන සිහිනුවන ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි, දුතිමන්තාන යමක් ෂණින් වැටහෙන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි, මතක ශක්තියෙන් අග්‍රයි, ධාරණ ශක්තියෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද පිටපත් කරගත්තා වගේ ඒ මුළු දේශනාවේ පටන්ගත් අකුරේ ඉඳන් අවසන් වෙන කල්ම මුළු දේශනාවම මතකයි. අදවත් එහෙම කෙනෙක් හොයන්න නැහැ. අද මේ කෝටි 700කට එහා ජනතාවක් ජීවත් වෙන අද ලෝකේ මේ මොනතරම් දියුණු මේ ලෝකෙ දිහා බැලුවත් මේ සමාජයේ තැන් තැන්වල සංසාර පුරුදු තියෙන අය ඉන්න. ඔබ සමහරලාට අන්තර්ජාලේ වේවා, ලෝකෙ සමහර රටවල් වල වේවා, පොඩි දරුවෝ ගැන ඔබ දැකලා ඇති සමහර වැඩසටහන් වල පුංචි දරුවෝ ඉන්නවා. ඕනම ගානක් තියපුවාම හදලා උත්තරේ කියනවා. හිතා ගන්න බෑ. පෙර සංසාර පුරුදු යම් මතක ශක්තිය, ඥාන ශක්තියත් එක්ක පොඩි දරුවෝ ඉන්නවා, භාෂා ගණනාවක් කතා කරන දරුවෝ ඉන්නවා. එතකොට ඒ වගේ පුංචි වයසේදී හිතාගන්න බැරි විදිහේ මහා දක්ෂතා ඇති දරුවෝ අඩුම වයසෙන් විභාග ගණනාවක් පාස් වෙලා ආචාර්ය මහාචාර්ය මට්ටමට ඉහළටම ගිය පුංචි දරුවෝ ගැන සමහර රටවල් වල අපිට ඒ අයගේ වයසත් එක්ක බලපුවහම පුදුමයි. මේ වගේ වයසකදී මේ වගේ ඉහළටම ගිය දරුවෝ. එතකොට ඒ සංසාර පුරුදු එක්ක එක එක්කෙනාට එක එක විදිහට ඒ සසර හැකියාවන් පිළිතර. දැන් ඔබ මේ බණ ඇහුවා කියලා හිතන්න. ඔබට මේ දේශනාව අවසන් වුණාට පස්සේ මුළු දේශනාවම මතක නැහැ. තැන් තැන් වලින් මොන වගේ කාරණාවක්ද මේ දේශනාවේ කියවුනේ කියලා තැන් තැන් වලින් යම් මතකයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ යම් දේශනාවක් යම් තැනකදී ඇහුවා, ඒ දේශනාව පටන්ගත් වචනේ ඉඳන්ම අවසන් වෙන බුද්ධ වචනේ දක්වා මුළු දේශනාවම අකුරක් නැර මතකයි. ඒක මහා පුදුම මතක ශක්තිය. ඒක නිකම් පිහිටියා නෙමෙයි. සසරේ කල්ප ලක්ෂයක් පාරමී පිරුවා සසරේ පින්කරේම බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායක පදවියට පත් වෙන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ධර්මයක් ඇද්දී සියලු ධර්ම කොටස් ඒ විදිහටම ධාරණී කරගෙන මතක තියාගෙන අනාගතයේ ධර්මයේ ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේ තමයි සියලු ධර්ම කොටස් මතක තියාගත්තේ. පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ තමයි 84 දහසක ධර්මස්කන්ධේ උන්වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා. මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82000ක ධර්මස්කන්ධ මතක තියාගත්තා. ආනන්ද හාමුදුරු කියනවා ශ්‍රාවක දේශනා හැටියට 2000ක ධර්මස්කන්ධයක් මම ධාරණය කරගත්තා. මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධයේ 84000යි කියනවා. එතකොට 84000ක ධර්මස්කන්ධය තුල බුද්ධ දේශනා වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනා 82000ක ධර්මස්කන්ධයකුත් ශ්‍රාවක දේශන අපිට ත්‍රිපිටකයේ තුල සූත්‍ර පිටකේ ගත්තත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මන්තානිපුත්ත පුණ්ණහාමුදුර මේ ශාසනය තුල වැඩ හිටිය තවත් ධර්ම කථික භික්ෂූන් වහන්සේලාගේ දේශනා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේව අනුමත කරනවා. එතකොට ඒ දේශනා සියල්ලත්
ආනන්ද හාමුදුරුව කොම ධර්මස්කන්ධේ 84 දහසක ධර්මස්කන්ධෙම ඒ විදිහටම කටපාඩමින් දරාගෙන මතක තියාගෙන හිටියේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය ධර්මයේ උනත් භික්ෂුන් වහන්සේලා ඒ කාලේ ඉගෙන ගත්තේ දැන් අද අපේ අධ්‍යාපන ක්‍රමය ගත්තාම අපි බොහෝ වෙලාවට පුරුදු වෙන්නේ ලියා ගන්න. මේව පොත්පත්වල සටහන් කර ගන්නවා. ලියනවා පොත් පිටින් එකතු කර ගන්න. කෙටි සටහන් ගහ ගන්නවා. සමහර වෙලාවට මේ පොත කියවලා ඉවරලා තව පුංචි සටහනක් ලියා ගන්නවා. එතකොට මේ වගේ අපි ලියලා පොත්වල ලිය ලියා ඒවා කටපාඩම් කරන එවැනි ක්‍රමයක් තමයි අද අපි බොහෝ වෙලාවට අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල ගොඩනැගිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මීයවත් පොත්පත්වලට ගත්තේ නැහැ. ඒ කාලේ වේද ග්‍රන්ථ තිබිලා තියෙනවා. ඒ ත්‍රිවිධයේ වේද ග්‍රන්ථ ගැන යම් යම් සඳහන් විස්තර තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉගැන්වුවේ සුතා. මෙන්න ක්‍රමවේදය හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ධර්මය මතක තියාගන්න ක්‍රමය ඉගැන්වුවේ? සුතා හොඳට අහනවා. දතා ඇසූ ධර්මයේ ධාරණී කරගන්න. වචසා පරිචිත වචනින් පුරුදු කරගන්න. ඒ කියන්නේ සජ්ජහායනා කරන කටපාඩම් කරනවා. එක හඬ නගා සජ්ජහායනා කරනකොට වචනින් ඒක පුරුදු වෙනවා. ඊළඟට මනසානුපෙක්කිතා ඒ කරුණු තමා තුලින් විමස විමස නිතර නුවණින් විමස විමස ගලප ගලප බලනවා. දිට්ඨියා සුප්පටිවිද්දා අන්න එතකොට ඒක තමන්ගෙම ජීවිතයේ කාරණයක් අවබෝධයක් බවට තමා තුලින්ම පත් කරගන්නත් ලැබෙනවා. ඔන්න ඔය ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ මතක තියාගන්න ඉගැන්වුවේ. දැන් අපේ බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන ප්‍රථම ධර්ම සංගායනාව කරා. මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා අර බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධෙම සජ්ජහායනා කරලා ධර්ම සංගායනයක් හැටියට ස්ථාපිත කරලා වෙන වෙනම. හැබැයි එතනදී මේවා පොත්වල ලියලා තියමු අඩුගානේ කාලේ පුස්කොළ පොත් වගේ හරි යම් කිසි අක්ෂරවලින් ලියලා තියන්න කටයුතු සූදානම් කරේ නැහැ. එතනදිත් කරේ ඒ ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට වෙන වෙනම කොටස් පැවරුවා. දීඝනිකාය වෙනම පැවරුවා. මෙන්න මේ දීඝනිකාය මේ කොටස් ටික කටපාඩම් කරගෙන යන මජ්ක්‍ධිමනිකාය වෙනම පැවරුවා. සංයුත්ත නිකාය වෙනම පැවරු. විනය පිටකේ උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට පැවරුව. එතකොට අභිධර්ම පිටකේ කොටස් සාරිපුත්ත හාමුදුරුවෝ වෙනකොට පිරිනිවන් පාල වුණා. උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව. එතකොට මේ විදිහට ඒ ඒ භික්ෂූන් වහන්සේලා කටපාඩම් කර කර සජ්ජායනා කරමින් දැන් අද වෙනකොටත් අපේ රටවල් වල යම් මට්ටමින් ඒ අධ්‍යාපන ක්‍රමයේ පිරිහිලා තිබුණාට බුරුමේ වගේ රටවල අපි මියන්මාරයේ කියන බුරුමේ රටේ අද බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ පැරණි ක්‍රමයට ධර්මයේ වනපොත් කරනවා කියලා සමහරු කියනවා. උන්වහන්සේලා කටපාඩම් කරනවා. බොහෝ පිරිසක් රාත්‍රී කාලේ වාඩි වෙලා පැය ගණන් මේ ධර්මයේ කටපාඩම් කරනවා. එතකොට ඔබ අන්තර්ජාලය ගිහිලා බැලුවොත් ඔබට හොයන්න පුළුවන් දැනට මේ ත්‍රිපිටකයේ පොත් ගණනාවක් කටපාඩම් කරලා එක දිගට ආහාර ගන්න වැසිකිලි කැසිකිලි ගන්න වෙලාව ඇරෙන්න වාඩි වෙලා මාස ගණනාවක් පුරා මේ ධර්මීය මතකයෙන්ම කටපාඩම් දීපු බුරුමේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ චට්ට සංගායනාවට පවා සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ පූජනීය ස්වාමීන් වහන්සේ තමයි දැනට ලෝකයේ මතක ශක්තිය වැඩිම ස්වාමීන් වහන්සේ හැටියට ගිනස් වාර්තා පොතේ පවා ඇතුල් වෙලා තියෙනවා. ඒ පිරිස ඉදිරියේ ඒ ගිනස් වාර්තාවට සම්බන්ධ වෙනකොට ඒ පිරිස ඉදිරියේ මාස ගණනාවක් උන්වහන්සේ කටපාඩම් දීලා තියෙනවා. එතකොට අපිට පේනවා එවැනි අය අදට මේ වගේ බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 2500 ගණනක් ගත වුණා
අදටත් ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරලා කටපාඩම් දෙන්න පුළුවන් ධාරණ ශක්තියක් ඇති අය අදත් ලෝකේ කොහේ කොහේ හරි ඉන්නවා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ එවැනි ක්‍රමයක් සුතා හොඳට අහන්න. හැබැයි ඒ අහනකොට බුදුහාඳුරුව පෙන්නවා බණක් ඇහුවත් බාහිර දේවල් වලට හිත යොමු කරන්න නැතුව ඕහිත සෝතෝ ධම්මං සුණාති, හොඳට ධර්මීයම හිත පිහිටවාගෙන බාහිර දේවල් බැහැර කරලා මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානයෙන් හිත යොමු කරගෙනම බණ අහන්න කියලා. දැන් මේක ධර්ම කරුණු ඇසුරෙන් අපි කියලා දුන්නට ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් දරුවෙක් නම් ඔබේ අධ්‍යාපනයේ පවා ওই විදිහම තමයි. ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්නවන විෂයක් වේවා, හොඳට ගුරුවරු උගන්වන දේ හොඳ අවධානයෙන් හිත යොමු කරගෙන කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් අහන්න. සුතා ඒ අහන දේ උගන්වන දේ ධාරණය කරගන්න, හොඳට මතක තියාගන්න, හිතට තැම්පත් කරගන්න දක්ෂ වේ. ඊළඟට ඒක වචනින් පුරුදු කරන්න. අද මම මේ විදිහට ඉගෙනනවා, මේ වගේ දෙයක් ඉගෙන ගත්තා, මෙන්න මෙහෙමයි තියෙන්නේ. පොතක හරි සටහනක් අද ලියාගත්තා නම් ඒක කියවලා කටපාඩම් කරගෙන ඒ ඔස්සේ ඊළඟට තනියෙන් විමසන්න, හිතෙන් ගලප ගලප බලන්න ඒ කාරණා, මනසානුපෙක්කිත. අන්න එතකොට ඒක තමන්ගේම ජීවිතයේ තමන් තුලින්ම නුවණින් වැටහෙන කාරණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමන් ඒ තුල බොහොම දක්ෂයෙක් බවට පත් වෙනවා. දැන් අපේ හිතම ගුරුවරයා යම් කිසි න්‍යායක් ඉගැන්වුවට පස්සේ යම් ගණන් එකතු කරන හැටි හරි අඩු කරන හැටි හරි බෙදන හැටි මොනවා හරි සමීකරණ හරි යමක් උගන්වන, ඒක තමා තුලින් ගලපලා ඒ න්‍යාය තේරුම් අරගෙන වටහා ගත්තට පස්සේ ඒ පුද්ගලයාට ඕනම විදිහේ ගණන ඒ විදිහට එකතු කරලා අඩු කරලා බෙදලා ගණනය කරලා තමන්ට හදාගන්න පුළුවන්. ඇයි? ඒ ක්‍රමය තමා තුල, තමාගේ මනසේ, තමාගේ ජීවිතයේ තුල එක හොඳට පිටපත් වෙලා ධාරණී වෙලා තියෙන. අන්න ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්වුවේ ඔන්න ඔය ක්‍රමයට ධර්මයේ පුරුදු කරන්. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය subscribe කොට ඉතිරිය ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.